හිටපු ජනාධිපතිතුමා ගිහින් කිව්වා 2700 පඩි වැඩි කරනවා කියලා. දැන් ඔබතුමාලා ඒ ගැන අවධානයක් තියනවද? ඔව්, අපි ඊළඟ අයවැයත් එක්ක තමයි, රටේ මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි මේ යෝජනා පිළිබඳ ඇත්තරම තීන්දුව తీරන ගන්නෙ. මේ මොහොත මැතිවරණ කාල සීමාවක්. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඒකට සුදුසු අවස්ථාවක් නෙමෙයි. දැන් පාස්කු වර්තාව ගැන මොකද ඊළඟ තත්ත්වය? ඒක නිකන් මේ මෙතන අපි පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය අනුව නියමිත ක්‍රියාමාර්ග ගන්නවා. ඒක එක්කෙනා ප්‍රසිද්ධ වෙන්න කරණේවට අපි උත්තර සපයන්නේ නැහැ. දැන් කම්මපිල මහත්තයා බලන් ඉන්න අත්අඩංගුවට ගනී කියලා. මම හිතන ඒ ගැන කතා කරන එක තේරුමක් නැහැ. දැන් මේ වෙද්දී මැතිවරණ ව්‍යාපාරයේදී ඊළඟට අයවැය ඉදිරිපත් කිරීම ගැන ඔබතුමා සඳහන් කරා, මොකක්ද ඇත්තට මේක? ඔව්, අපි දෙසැම්බර් මාසේ මාස 3ක් සඳහා වෙච්ච ඇසමෙන්තු අයවැයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි අවුරුද්දක් සඳහා වෙච්ච අයවැය වර්තාව ඉදිරිපත් කරන්නේ. වෝටන් කවුන්ට් එක ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ආදායම් සහ වියදම් පිළිබඳ වර්තාවක් පමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිය අනුව දිගු කාලීන මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ අපි ඊළඟ අවුරුද්දේ ආරම්භ ඉදිරිපත් කරන අයවැයත් එක්ක. දැන් ජනාධිපතිතුමා අද සඳහන් කළ තිබ්බා ලබන අයවැයේදී පඩි වැඩිවීමක් ගැන ඔබතුමා දැනුවත් නැහැ. අතරම පහුගිය රජය අවසන් වෙලාවේ පඩි වැඩි කිරීමක් පිළිබඳ කැබිනට් තීන්දුවක් අරන් තිබුණා. නමුත් මුදල් අමාත්‍යංශයෙන් ඒ පිළිබඳ නිරීක්ෂණ අරගෙන නැහැ. ඒ මුදල් තියෙනවද නැද්ද කියලා හොයලා බලලා නැහැ. ඡන්දෙට මිනිස්සු රවට්ටන්න ඇත්තටම බොරු පොරොන්දුවක් දෙන්න තමයි ඒක කරලා තිබුණේ. ඉතින් අපි රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න පුළුවන්ද කියන එක රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි තීන්දුව කරන්නේ. ඉතින් ඉදිරියේදී අපි ඉදිරිපත් කරන අයවැයත් එක්ක මූල්‍ය තත්ත්වයේ සලකා බලා ඒ ගැන තීරණයක් ගන්න. දැන් අද සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබ්බ මේ හිටපු ජනාධිපතිවරු මේක සංවිධානය වෙනවා කියලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගන්න. හොඳයි. ඉතින් විශ්‍රාමික කට්ටිය තමන්ගේ වාහන පොලිසිය හමුදාව නැති වෙනකොට දුකයිනේ. ඉතින් දුක කට්ටිය එකට එකතු වෙලා සංගමයක් පිහිටවගෙන ඒ වරදාන වරප්‍රසාද රැක ගන්න සංගමයක් පිහිටව ගන්න එක නම් හොඳයි. මොන සංගම් පිහිටෙව්වත් අපි ක්‍රියාත්මක වෙන්නේ 1981 82 වෙච්ච ජනාධිපතිවරුන් සඳහා ලබා දිය යුතු වරප්‍රසාද පිළිබඳ පනතක් තියෙනවා. ඒ පනත ඉතා පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු දේවල් මොනවද කියන එක. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපිට ඒබිද බීද සීද කියලා ભેදයක් නැහැ. හැමෝටම එක සමානව සලකනවා. ඉතින් පොලිසිය 100 ගණන් ඇත්තටම ඕනි නැහැ. ඉතින් මම දැක්කා 163ක් ඉල්ලලා තිබුණා. ඉතින් දැනටත් 90 ගණක් ඉන්නවා සමහර අයට. ඉතින් ඒක මේ රටේ ජනතාවට දරා ගන්න බෑ. ඒ වෙන් කරලා ඉන්න පොලිසිය අය බොහෝ අයගේ ගෙවල් වල වැඩ කරනවා. වෙනත් අයගේ වතු පිටි සුද්ධ කරනවා. ඉතින් ඒක පොලිස් නිලධාරීන්ටත් කරන අපහාසයක්. ඉතින් ඒ නිසා එවැනි දේවල් අපි අනිවාර්යෙන් වෙනස් කරනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාවවම අපි ඒ ගැන අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්නේ. මහමැතිවරණින් පස්සේ අගමැතිතුමා ඔබද? මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. 25 දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක්. එතකොට අලුත් ගමනක් අපිට යන්න පුළුවන් වෙනවා. අගමැතිතුමා ඔබද? එදාට අපි තීරණය කරමු අගමැතිවරිය අපේ හරණි අමරසූරිය මහත්මිය. එදාටත් අගමැතිනිය එතුමියම තමයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.